ඉංජිනේරු දර්ශනවේදයේ විශේෂ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ඔබ වෙත අරගෙන යන වීඩියෝ මාලාවේ තවත් වැදගත් වීඩියෝක් සමගින් අද අපි ඔබ හමුවට ලැබෙන්නේ. විශේෂයෙන් ඔබ දන්නවා මේ දවස්වල අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන් මේ විභාගයේ සඳහා සුදානම් වෙන අපේ ඉංජිනේරු දර්ශනවේදයේ හදාරන දරුවන්ට ඒක අමතරව විශේෂයෙන් උසස් පෙළ විද්‍යාංශයේ විෂයන් හදාරන දරුවන්ට ඒක අමතරව 10 11 ශ්‍රේණි වල දරුවන්ට විද්‍යා විෂය ධාරාවට ඒ වගේ විෂය ගණනාවකට ඉතාම වැදගත් වන පාඩම් ඒකකයක් ගැන අපි කතා කර කර ඉන්නේ න්‍යාය කොටසක් ගැන ට්‍රාන්සිස්ටර් සම්බන්ධයෙන්. එතකොට ට්‍රාන්සිස්ටර් සම්බන්ධයෙන් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා ට්‍රාන්සිස්ටර් ඉතිහාසය, ට්‍රාන්සිස්ටරේක විකාශනය, ඊට පස්සේ ට්‍රාන්සිස්ටරේක සැකැස්ම, ට්‍රාන්සිස්ටර් වර්ග. ඊට පස්සේ අපි කතා කරලා ට්‍රාන්සිස්ටරයක් PNP ට්�‍රාන්සිස්ටරයක් කොහොමද පෙරනැඹුරු කරගන්නේ, NPN ට්‍රාන්සිස්ටරයක් කොහොමද එර නම්බරු කරගන්නේ. අවසාන වශයෙන් අපි කතා කරලා තියෙනවා ට්‍රාන්සිස්ටරයක ධාරා ලාභය කොහොමද අපි හොයාගන්නේ කියන එක. එතකොට ඒකේ ප්‍රධානම සමීකරණයක් අපි කතා කළා IC සමානයි βIB කියන සමීකරණේ වැදගත් සමීකරණයක් ගණනය කිරීම අවශ්‍යයි. ඉතින් අද ඒක තවත් ඉදිරි පියවරක් වශයෙන් අපි විශේෂයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ට්‍රාන්සිස්ටරයක යොදාගත හැකි ආකාර ප්‍රධාන වශයෙන්. ඊට අමතරව ට්‍රාන්සිස්ටර් නම්බරු ක්‍රම සම්බන්ධ ප්‍රධාන වශයෙන් එතකොට මේ නඹුරු කොමෝල අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ස්ථිර නඹුරු, ස්වයං නඹුරු, විමෝචක නඹුරු සහ විභෝගේතුම් නඹුරු. ඒ නඹුරු වල පරිපක් සටහන් කොහොමද, ඊට පස්සේ ඒ නඹුරු යොදා ගත්තාම ඒවෙන් තියෙන ගැටලු මොනවද, ඒවෙන් තියෙන සාධනීය පැති මොනවද, ලක්ෂණ මොනවද, මේ දේවල් කොහොම අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු මේ බෝඩ් එකේ මේ මල්ටිමීඩියා ස්ක්‍රීන් එකේ අතුරු සියලු පහසුකම් යොදාගෙන ඔබගෙට ඔබට කොහොමද මේ පාඩම් වලින් උපරිම දැනුවත් වීම ලබා ගන්න කියලා. ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍රයක් ගත්තාම විශාල වශයෙන් භාවිතා වෙනවා. ඒකෙන් අධ්‍යයන වශයෙන් වැදගත් වෙන ඔබගේ විෂය මාලාවට අපි කතා කරන ප්‍රධාන භාවිතා අවස්ථා තුනක්. එකක් තමයි වර්ණකයක් විදියට, ඊට අමතරව ස්විචයක් විදියට සහ දෝලකයක් විදියට. ඒකනොත් මම හිතන්නේ දැන් ඉංජිනේරු තාක්ෂණ වේදේ කොටසේ නව විෂය සංශෝධනයකට මේ දෝලක කියන කොටස බොහෝ දුරට අයින් වෙලා ගිහිල්ලා තියෙනවා විෂය නිර්දේශයෙන්. අපි වැඩිපුරම කතා කරනවා විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණයේ සහ න්‍යායාත්මක සියල්ලගෙම අපි කතා කරනවා ස්විචින් අවස්ථාව ට්‍රාන්සිස්ටර් ඇස් ස්විච් කියන එක, ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් වශයෙන්, ඊට අමතරව ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් වශයෙන්. එතකොට වර්ධක අවස්ථාව සහ ස්විච් අවස්ථාව න්‍යායාත්මක සහ ප්‍රායෝගික දෙකටම ඔබට අවශ්‍ය වෙනවා. එතකොට ඔය වර්ධකයක්, ස්විච් එකක්, දෝලකයක් ඔය සියලුම දේවල් වලට ට්‍රාන්සිස්ටරයක් උපයෝගී කරගන්න යොදා ගන්න නම් ප්‍රධාන වශයෙන් අපි මේ ට්‍රාන්සිස්ටරය නැඹුරු කරන්න ඕනේ. ඉතින් අපි බලමු ට්‍රාන්සිස්ටර් එක තියෙන මූලික නැඹුරු අවස්ථා ටික මොනවාද. ඒ නැඹුරු අවස්ථා අනුව ඒ නැඹුරු අවස්ථා වල තියෙන ලක්ෂණ සහ ඒ නැඹුරු අවස්ථා අපිට ප්‍රයෝගික කර ගන්න පුළුවන් මොන මොන දේවල් වලටද බහුලව කියන්නේ. එතකොට ට්‍රාන්සිස්ටර් නැඹුරු ක්‍රමයට අපි මුලින්ම කතා කරන්න යනවා ස්ථිර නැඹුරුව සම්බන්ධයෙන්. එතකොට ස්ක්‍රීන් එක බලුවාම ඔයගොල්ලන්ට පේනවා ස්ථිර නැඹුරුව ගැන කතා කරන්න යන්නේ. එතකොට මේක ඔයගොල්ලන්ට පේනවා මේ NPN type එක සහ PNP type එක. එතකොට මම මුලින්ම NPN type එකෙන් විස්තර කරන්නම්. ඔයගොල්ලන්ට පේනවා මෙතන VCC කියලා supply එකක් තියෙනවා. මේ supply එකෙන් මෙතන ඔයගොල්ලන්ට පේනවා පාදමට ප්‍රතිරෝධකයක් දාලා මේ supply එකේ supply voltage එක අරගෙන මෙතන සම්පූර්ණ voltage එක ප්‍රතිරෝධකයක් දාලා ප්‍රතිරෝධකයේ හරහා පාදමට අවශ්‍ය voltage එකව දීලා තියෙනවා. එතකොට මේ RB කියලා හඳුන්වන්නේ අපේ සිංහලෙන් හඳුන්වනවා පාදම නැඹුරු ප්‍රතිරෝධකය කියලා. එතකොට RB කියලා හඳුන්වලා තියෙන බේස් එකට අවශ්‍ය වෝල්ටේජතාව ලබා දෙන මේ සම්බන්ධ කරලා තියෙන ශ්‍රේණිගත කරලා තියෙන ප්‍රතිරෝධකය. එතකොට එතනින් ගන්න ධාරාව IB කියලා ගන්න තියෙනවා. ඊට පස්සේ බේස් එමීටර් වෝල්ටේජතාව VBE කියලා ගන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් තවත් සැපියුම් මේ තවත් කොටසක් අරගෙන ගෙලින්ම උපරිම සැපියුම් වෝල්ටේජතාව RC කියලා ප්‍රතිරෝධකයක් ශ්‍රේණිගත කරලා තියෙනවා සංග්‍රාහක අග්‍රයට. එතකොට සංග්‍රාහක අග්‍රය හරහා එතුණු වෙනවා IC කියන ධාරාව.
කලෙක්ටර් අංකය හරහා. ඊට පස්සේ එමීටර් එකේ මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්නගේ එකතුව. මේ IB සහ IE ගේ එකතුව එමීටර් එක හරහා පිට වෙලා සැපෙන්නට ඇවිල්ලා තියෙනවා IE කියලා. එතකොට PNP පැත්තෙත් මේ විදිහම වෙනසක් නැහැ ඔයගොල්ලන්ට පේනවා. එක වෙනස මොකද්ද? මේකේ ධාරාව එමීටර් එකෙන් එළියට එනවා NPN එකේ. PNP එකේ ඔයගොල්ලන්ට පේනවා ධාරාව එමීටර් එකෙන් ඇතුල් වෙලා තමයි මේ හරහා බෙදිලා යන්නේ. එතකොට මේ බේස් එමීටර් අතර වෝල්ටේජ් තාව අපිට VBE කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ කලෙක්ටර් එමීටර් අතර වෝල්ටේජ් තාව VCE කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ නඟුරුවේ තියෙන විශේෂත්වය තමයි අපි මේක හඳුන්වනවා තාප අස්ථායී නඟුරුවක් කියලා. තාප අස්ථායී නඟුරුවක් කියන්නේ තාපය නිසා මේ ට්‍රාන්සිස්ටරේ හානි වෙනවා. මේ නඟුරුවේ තාපය නිසා අනිවාර්යයෙන් ට්‍රාන්සිස්ටරේ හානි වෙනවා. ඒක හානි වෙන විදිහම කියන්න මම එකකින් විස්තර කරන්නම්. එතකොට දැන් මේ විදිහට ට්‍රාන්සිස්ටරේ නඟුරු කරාම ඔයාලට පේනවා මෙතනින් ස්ථිර සැපයමක් ලැබෙනවා පාදක වෙද. එතකොට පාදවල නියත වෝල්ටේජ් තාවක් ලැබෙනවා. පාදකට අවශ්‍ය වෝල්ටේජ් තාව ලැබිච්ච ගමන් පාදම මම කිව්වා නඟුරු වෙනවා. එතකොට පාදම නඟුරු වුණාම මේ VBE බේස් එමීටර් වෝල්ටේජ් තාව VBE අනිවාර්යෙන් දේහලිය වෝල්ටේජ් තාව ඉක්මවා යන්න ඕනේ. එතකොට සිලිකන් ට්‍රාන්සිස්ටරයක් නම් මෙතන 0.6ට වැඩි වෝල්ටේජ් තාවක්, ජර්මේනියම් එකක් නම් 0.2ට වැඩි වෝල්ටේජ් තාවක් මේ VBE ට ලැබෙනවා. ඉතුරු වෝල්ටේජ් තාව කියන්නේ මේ VCC වලින් 0.6ක් සිලිකන් නම් මෙතනට ලැබෙනවා, නැත්නම් 0.2ක් මෙතනට ලැබෙනවා, ජර්මේනියම් නම් ඉතුරු ටික ඔක්කොම මෙන්න මේ ප්‍රතිරෝධක ලෙවසට තමයි ඩ්‍රොප් වෙන්නේ. එතකොට පාදක හරහා ධාරාවක් ගලන්න පටන් ගන්නවා. මේ දේහලිය වෝල්ටේජ් තාව ඉක්මවා ගිය ගමන් පාදක හරහා ධාරාවක් ගලන මෙන්න මේ ඒ සුළු ධාරාව මීටර එක හරහා ගලන්න ගත්තු ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ සංග්‍රාහකය හරහා කලෙක්ටර් එක හරහා මෙන්න මේ ප්‍රධාන මාර්ගයේ ධාරාව ගලන්න ගන්නවා. එතකොට ඕගලන්ට පේනවා මේ ප්‍රධාන මාර්ගය කලෙක්ටර් එමීටර් මාර්ගය. ඒ කලෙක්ටර් එමීටර් මාර්ගයේ විවරණය මෙන්න මේ පාදක හරහා ධාරාව ගලලා මෙතන ඔන්නුනොත් විතරයි. පැහැදිලි නේද? එතකොට දැන් මේකේ ක්‍රියාකාරීත්වය තමයි දැන් අපි කතා කරන්නේ. මෙතන පාදකට ධාරාව දීලා දැන් ට්‍රාන්සිස්ටරේ ඔන්නුනත් ඔන්නුනාට පස්සේ වෙන්නේ මෙන්න මේ VCC බෙදෙනවා සමාන කොටස් දෙකකට. මොකක්ද සමාන කොටස් දෙක? එක කොටසක් එනවා මෙන්න මේ RC ප්‍රතිරෝධකයේ දෙපසට, අනිත් ටික එනවා මෙන්න මේ කැරක්ටර් එකයි එමීටර් එකයි අතරට. එතකොට අපිට ලියන්න පුළුවන් මේකේ සමීකරණයක් VCC සමානයි VRC ධන VCE කියලා. එතකොට මේ විදිහට ධාරාව ගලන ගත්තාම අපි දන්නවා මම කිව්වා ට්‍රාන්සිස්ටරේ නඟුරු ක්‍රමයේදී ට්‍රාන්සිස්ටරේ රත් වෙනවා. රත් වෙච්ච ගමන් වෙන්නේ මෙන්න මෙතන ප්‍රතිරෝධය අඩු වෙනවා. මේ ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් එමීටර් අතර සංදීය ප්‍රතිරෝධය අඩු වෙලා යනවා. මේ ප්‍රතිරෝධය අඩු වුණාම මොකද වෙන්නේ? කලෙක්ටර් එමීටර් අතර වෝල්ටේජ් තාවත් අඩු වෙනවා. එතකොට මේ වෝල්ටේජ් තාව අඩු වෙනවා කියන්නේ මෙතන ප්‍රතිරෝධය අඩු වුණා. ප්‍රතිරෝධය අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ? කලෙක්ටරේ ඉඳලා මීටරේ හරහා ගලන ධාරාව වැඩි වෙනවා. කලෙක්ටරේ ඉඳලා මීටරේ හරහා ගලන ධාරාව වැඩි වෙනවා. වැඩි වුණාම මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරේ තවත් රත් වෙනවා. ට්‍රාන්සිස්ටරේ තවත් රත් වෙච්ච ගමන් ආයෙ මොකද වෙන්නේ? දෙවෙනි වතාවට උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? කලින් වතාවේ ගලපු ධාරාවට වඩා වැඩි ධාරාවක් මොකද වෙන්නේ? කලෙක්ටරේ මීටර හරහා ගලන්න හදනවා. එතකොට කලින් වතාවට වඩා වැඩි ධාරාවක් ගලනකොට ආපහු සැරයක් මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරේ උෂ්ණත්වය වැඩි වෙනවා, සංදීප ප්‍රතිරෝධය අඩු වෙනවා. ඔය විදිහට ධාරාව ගලන්න ගලන්න මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙලා සංදීප ප්‍රතිරෝධය අඩු වෙලා තවත් ධාරාව එන්න එන්න වැඩි වෙනවා. එතකොට රත් වෙන්න මොකද වෙන්නේ? කලෙක්ටර් එමීටර් හරහා ගලන ධාරාව එන්න එන්න ඉහළ යනවා. ඉහළ ගිහිල්ලා මොකද වෙන්නේ? දරන්න බැරි තරම් උෂ්ණත්වයකට රත් වෙච්ච ගමන් ට්‍රාන්සිස්ටරේ පිච්චිලා යනවා. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි මේක තාප අස්ථායී නඟුරු ක්‍රමයක්. මොකද හේතුව? තාපය වැඩි වෙන වැඩි වෙන මෙන්න මේ කලෙක්ටර් එමීටර් අතර සංදීය ප්‍රතිරෝධය අඩු වෙලා එන්න එන්න ධාරාව වැඩි වෙලා වැඩි වෙන වැඩි වෙන ට්‍රාන්සිස්ටරේ පිච්චිලා යනවා. එතකොට මම කියනවා මේක තාප අස්ථායී නඟුරු ක්‍රමයක් කියලා. ඒක නිසා මේක වැඩි ධාරාවක් ලබා ගන්නා පරිපථ සඳහා භාවිත කරන්නම බෑ. එහෙනම් භාවිත කරන්න ගියොත් ට්‍රාන්සිස්ටරේ උෂ්ණත්වය වැඩි වෙලා මේ ගලන ධාරාව කලෙක්ටරේ මීටර අතර ගලන ධාරාව වැඩි වෙලා ට්‍රාන්සිස්ටරේ විනාශ වෙලා යන. ඊගාට අපි බලමු දෙවෙනි නඟුරු ක්‍රමය. දෙවෙනි නඟුරු ක්‍රමය අපි හඳුන්වනවා ස්වයං නඟුරු කියලා. ස්වයං නඟුරු මේ පරිපත් සඳහා විශේෂයෙන් මතක තියාගන්න. එතකොට දැන් කලින් එකට වඩා වෙනසක් තියෙනවා. දැන් මේකේ පරිපත් සඳහා බලුවම ඔයගොල්ලන්ට පේනවා
මේ BNP NPN type එකයි BNP type එකයි දෙකටම තියෙනවා. කලින් ඔබලන්ට මතකයි ගෙලින්ම මේ සැපයුමෙන් කොටස ස්ථිරව ප්‍රතිරෝධකයක් කරා අඩු කරලා පාදමට ලබා දීලා තිබුණා. පාදම නැඹුරු ප්‍රතිරෝධකයක් කරා. එතකොට මේ සැපයුමෙන්ම තමයි branch එකක් අරන් දෙන්නේ. වෙනම කොටසක් අරන් දෙන්නේ. සැපයුමෙන්ම තව කොටසක්. දැන් මේකේ ඔබලන්ට තියෙනවා. මේ සැපයුම දීලා තිනවා පළවෙනියම මේ RC කියන ප්‍රතිරෝධක. RC කියන ප්‍රතිරෝධකේ හරහා ගියාට පස්සේ ඉතුරු වෙන වෝල්ටීයතාවය තමයි ඉතුරු වෙන වෝල්ටීයතාවයේ කොටසක් තමයි කාටද ලබා දෙලා තියෙන්නේ ප්‍රතිරෝධකයක් හරහා පාදමට. ඔයගලන්ට පැහැදිලිද? එතකොට මේ RB කියන ප්‍රතිරෝධකෙන් කරලා තියෙන්නේ පාදකට අවශ්‍ය නැඹුරු වෝල්ටීයතාව සපේන එක. ඊට අක්කර පාදම දාලා පාලනය කරන කිරීම. මේ දෙක තමයි එයා මගින් වෙන්නේ. එතකොට දැන් මේකේ මම විස්තර කළොත් මේ ස්වයං නැඹුරුවේ තියෙන විශේෂත්වය තමයි මේක තාප ස්ථායි. තාප ස්ථායි කියන්නේ තාපය නිසා විනාශ වෙන්නේ නැහැ. එතකොට තාප ස්ථායි නැඹුරු ක්‍රමයක් වෙන්නේ කොහොමද කියලා අපි මේකේ හඳුන්වන්න ඕනේ. එතකොට මම මේකේ ක්‍රියාකාරීත්වය විස්තර කරා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ සැපියම RC හරහා ගියාම මේ RC හරහා කිසියම් වෝල්ටීයතාවක් ඉතුරු වෙලා ඉතුරු වෝල්ටීයතාව ලැබෙනවා කාටද? මේ කලෙක්ටරේ සහ එමීටර් කලෙක්ටරේ එමීටර් අතරට. ඒක අපි හඳුන්වනවා. දැන් මේ බෝඩ් එකේ බලුවොත් එන්නේ ඔන්න ඔයගොල්ලන්ට මේ බෝඩ් එකේ මම නම් කරලා තියෙනවා. මේක විශේෂයෙන් ඕගොල්ලෝ දැනුවත් වෙලා ඉන්නවා. මේ බෝඩ් එකට ආවොත් ඕගොල්ලන්ට පේනවා. බේස් එමීටර් අතර වෝල්ටීයතාව අපි හඳුන්වනවා MLM VBE කියලා. බේස් එමීටර් වෝල්ටේජ් කියලා. ඊට පස්සේ කලෙක්ටර් එමීටර් අතර වෝල්ටීයතාව අපි හඳුන්වනවා VCE කියලා. මේ VBE සිලිකන් නම් අර මම කිව්වේ 0.6ක්. මේක ඩයෝඩ් සිලිකන් නම් 0.6ට වැඩි අංගයක් ඉහළ අංගයක් ජර්මේනියම් නම් 0.2කට වඩා ඉහළ අංගයක් ඔය VBE. එතකොට අපිට අනිවාර්යෙන් ගානක තියෙනවා VBE අගේ කියන එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටරේ වර්ගය මොකද්ද කියන්නේ? සිලිකන්ද ජර්මේනියම්ද කියන. එතකොට අපිට VBE හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ VCE කියන්නේ මේ VCE කියන්නේ කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක. එතකොට දැන් මේකේ ඔයගලන්ට බැලුවහම පේනවා මේ ස්වයං නැඹුරු පරිපථයේ ඔයගලන්ට බැලුවහම පේනවා මෙන්න මේ RC වලින් කිසියම් වෝල්ටේජතාවක් ඩ්‍රොප් කරගෙන ඉතුරු ටික තමයි ලැබෙන්නේ කාටද? කලෙක්ටර් එමීටර් අතරට. මෙන්න මේ VCE වශයෙන් ලැබෙන්නේ. එතකොට VCE වශයෙන් ලැබෙන වෝල්ටේජතාවේ කොටසක් තමයි කාටද දීලා තියෙන්නේ? මෙතන ඔයගලන්ට පේනවා එන්නේ ඉතුරු වෙලා තියෙන මෙන්න මෙතන තියෙන වෝල්ටේජතාවේ කොටසක් තමයි ප්‍රතිරෝධකයක් හරහා අඩු කරලා පාදමට දීලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් ගත්තොත් මෙතනින් වෝල්ටීයතාව ඩ්‍රොප් කරගෙන මෙතනට වෝල්ටීයතාවක් ලැබෙනවා. ඒකේ කොටස පාදමට ලැබෙනවා. පාදමට ලැබිච්ච ගමන් මොකද වෙන්නේ? පාදම දෙහලිය වෝල්ටීයතාවට වඩා වැඩි වෙච්ච ගමන් කලෙක්ටර් එමීටර් බේස් අතර වෝල්ටීයතාව මොකද වෙන්නේ? පාදම නැඹුරු වෙනවා. පාදම නැඹුරු වෙච්ච ගමන් අපි දන්නවා මෙතන ඉඳලා සුරුදානාව උඩ දානාව මොකද වෙන්නේ? එමීටරය හරහා ගලන්න ගන්නවා. ඒ සුරුදානාව ගන්නවත් එක මොකද වෙන්නේ? අර මම කිව්වා මෙන්න මේ ප්‍රධාන මාර්ගය. ප්‍රධාන මාර්ගය කොහෙද? මෙන්න මේ සංග්‍රාහකේ ඉඳලා මේ විමෝචකය දක්වා ප්‍රධාන මාර්ගයේ ධාරාව ගැනීම ආරම්භ වෙනවා. පැහැදිලි නේද? ඒ ධාරාව ගන්නකොට මම කිව්වනේ මේ ධාරාව ගන්නකොට ට්‍රාන්සිස්ටරේ රත් වෙනවා කියන්නේ. රත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ කලෙක්ටර් එමීටර් අතර ප්‍රතිරෝධය. කලෙක්ටර් එමීටර් ප්‍රතිරෝධය අඩු වෙනවා. කලෙක්ටර් එමීටර් ප්‍රතිරෝධය අඩු වෙනවා කියන්නේ මොකක්ද? අනිත් පැත්ත. මෙන්න මේ කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක අඩු වෙනවා. පැහැදිලි නේද? කලෙක්ටර් එමීටර් එක අතර ප්‍රතිරෝධය අඩු වෙච්ච ගමන් කලෙක්ටර් එමීටර් අතර වෝල්ටීයතාව නිකම්ම අඩු වෙනවා. එතකොට රත් වෙච්ච ගමන් ප්‍රතිරෝධය අඩු වෙනවා කලෙක්ටර් එමීටර් සන්ධි. ඊට පස්සේ මොකද වෙන්නේ? ධාරාව ගන්න හදනවා වැඩි. ධාරාව වැඩි ගන්න හදනකොට මොකද වෙන්නේ? කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක අඩු වෙනවා. කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක අඩු වෙනවා කියන්නේ මෙන්න මේ RB ප්‍රතිරෝධකය හරහා පාදමට ලැබෙන වෝල්ටීයතාව මොකද වෙයි? ඉබේම අඩු වෙනවා. ඒ මෙතන වෝල්ටීයතාවයේ කොටසක් තමයි මොකක්ද? කලෙක්ටර් එමීටර් වෝල්ටීයතාවයේ කොටසක් තමයි පාදමට දුන්නේ. එතකොට කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක අඩු වෙනවා කියන්නේ මොකද්ද? ආපහු පාදමට යන වෝල්ටීයතාව අඩු වෙනවා. එතකොට පාදම් ධාරාව මොකද? පාදමට ලැබෙන වෝල්ටීයතාව අඩු වෙනකොට මේව පාදම් ධාරාව IB අඩු වෙනවා. IB අඩු වෙනවා කියන්නේ අනිත් පැත්තේ ඉන්නේ මොකද මේ? IB අඩු වෙච්ච ගමන් ඉබේම IC අඩු වෙලා යනවා. පැහැදිලි නේද එතකොට? උෂ්ණත්වයේ ඒක මෙතන ට්‍රාන්සිස්ටරේ රත් වෙලා සංධියේ ප්‍රතිරෝධය අඩු වෙනකොට මොකද වෙන්නේ? එතන වෝල්ටීයතාව අඩු වෙනවා. ඒ වෝල්ටීයතාව අඩු වෙනවා කියන්නේ පාදමට ලැබෙන වෝල්ටීයතාව අඩු වෙනවා. පාදමට ලැබෙන වෝල්ටීයතාව අඩු වෙනවා කියන්නේ පාදම් ධාරාවත් අඩු වෙනවා. පාදම් ධාරාව අඩු වුණාම ඉබේ මොකද වෙන්නේ?
IC ආපහු අඩු වෙලා control වෙනවා. IC අඩු වෙනවා කියන්නේ ආපහු නිකන් මෙතන උෂ්ණත්වය අඩු වෙලා යනවා. පැහැදිලි නේද? එහෙනම් මේක අපි හඳුන්වනවා තාප ස්ථායී නැඹුරු ක්‍රමයක්. තාපය නිසා හානියක් වෙන්නේ නැහැ. ඒකෝ පරිපත්ත දෙකම බලන්න PNP වර්ගය සහ NPN වර්ගය දෙකම ඔයගලන්ට බොහොම පැහැදිලිව ඔළුවේ තියෙන්න ඕනි. වැදගත්ම දේ මේක සැකස් ස්ථිර නැඹුරුයි ස්වයං නැඹුරුයි අතර වෙනස ඔබට අවබෝධයෙන් තියෙනවා. මේවා ගොඩාක් ලොකු ධාරාවක් ගන්න පරිපත් සඳහා යොදා ගන්න බෑ. සාමාන්‍ය කුඩා ධාරාවල් යොදා ගන්න පරිපත් විශේෂයෙන් අපි කතා කළොත් අර බෙර වර්ධක පරිපත් වලට ප්‍රියම් සර්කිට් වලට තමයි මේ නැඹුරුව ගොඩක් වෙලාවට භාවිත වෙන්නේ. ඊගාවට අපි බලමු ඊගාව නැඹුරුව ගැන කතා කරමු. ඊගාව නැඹුරුව ගැන අපි කතා කරනවා විමෝචක නැඹුරුව. අපි කියනවා ඉංග්‍රීසියෙන් එලිට බයස් කියලා විමෝචක නැඹුරුව. එතකොට පරිපත් සටහන බලන්න. මේ පරිපත් සටහන බැලුවාම බැලුවම ඔයගලන්ට මරණ අපි කතා කරමු. මුලින්ම කතා කරමු නැඹුරුව මතක් වේ. හේතුව තමයි ඔයගලන්ට මතකයි මෙන්න මේ සැකස්ම මෙන්න මේ R E අමතක කරලා මේ විමෝචක ප්‍රතිරෝධකේ අමතක කරලා විමෝචක ප්‍රතිරෝධකේ නැහැ කියලා හිතුවත් ඇත්තටම ඔයගලන්ට අදාළ මතක් වෙනවා මේ විමෝචක ප්‍රතිරෝධකේ මේ සමාන්තරගත දාලිත්‍රකේ නැහැ කියලා මතක් කරලා ඔයගලන්ට මතක් වෙනවා මොකක්ද? ස්ථිර නැඹුරුව මතක්. ස්ථිර නැඹුරුවයි මේ විමෝචක නැඹුරුවයි වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ විමෝචකයට සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධකය සහ යාට සමාන්තරව ඉන්න මෙන්න මේ දාලිත්‍රක. ඒතකොට ඔයගලන්ට පැහැදිලි NPN type එකේ සහ PNP type එකේ ඒ ගැන මම විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට මේකේ ක්‍රියාකාරීත්වය විස්තර කරමු. දැන් ඔයගලන්ට පේනවා මේකේ ප්‍රධාන පාත් දෙකක් තියෙනවා ධාරාව. බලන්න එකක් තමයි මෙන්න මේ RC හරහා. RC හරහා එනවා RC හරහා වෝල්ටියතාවට ඩ්‍රොප් වෙනවා. ඊට පස්සේ කලෙක්ටර් හීටර අතර කිසියම් වෝල්ටියතාවට ඩ්‍රොප් වෙනවා. ඊට පස්සේ RE හරහා වෝල්ටියතාවට ඩ්‍රොප් වෙනවා. එතකොට මේ ප්‍රධාන මාර්ගයේ වෝල්ටියතාව ටික ගත්තොත් එහෙම VRC ඊට පස්සේ VBE sorry VCE සහ VRE කියන කාටද මේ සැපියම් වෝල්ටියතාවයට සමානයි. ඊට පස්සේ මේ අතුරු මාර්ගය ගත්තොත් මේ දෙවෙනි අගන මාර්ගය ගත්තොත් එහෙනම් ඔයගලන්ට පේනවා මෙතන RB හරහා වෝල්ටියතාව ඩ්‍රොප් වෙනවා අපි කියනවා VRB කියලා. ඊට පස්සේ බේස් එමීටර අතර වෝල්ටියතාව ඩ්‍රොප් වෙනවා VBE කියලා. ඊට පස්සේ කවුද සම්බන්ධ වෙන්නේ? මෙන්න මෙතන VRE. එතකොට මේ පැත්තෙන් ධාරාව ගන්නනේ මේ මුහුද මෙහා හරහා මේ ප්‍රධාන මාර්ගයේ ධාරාව ගන්න ගෙලින්ම මෙයා හරහා. එතකොට ඔයගලන්ට පැහැදිලි ක්‍රියාකාරය. එතකොට මම ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. මෙන්න මෙතනින් වෝල්ටියතාව ලැබිලා මේ ප්‍රතිරෝධකයේ ආරණා ධාරාව අඩු වෙනවා. පාදමට වෝල්ටියතාවක් ලැබිච්ච ගමන් මොකද වෙන්නේ? මම හඳුන්වනවා මේ දේහලිය වෝල්ටියතාව ඉක්මවා ගිය ගමන් පාදම හරහා ධාරාවක් ගලනවා. පාදම හරහා ධාරාවක් ගලනකොටම අපි දන්නවා කවුද ගලන්න පටන් ගන්නෙ? IC ධාරාව සංග්‍රාහකයා හරහා IC ගලන්න ගන්නවා. IC ගලලා එයා IE හරහා පිට වෙනවා. එතකොට මේ IE සමාන වෙනවා IC ගේ සහ IB ගේ එකතුවට. අපි ඒව කලින් කතා කළා. එතකොට ওই විදිහට ධාරාව ගලනකොට අපි ගන්නවා අර මම කිව්වා ට්‍රාන්සිස්ටරේ රත් වීමකට ලක්. රත් වෙච්ච ගමන් මම කිව්වා මෙතන ප්‍රතිරෝධය අඩු වෙනවා. කලෙක්ටර් එමීටර අතර ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට කලෙක්ටර් එමීටර අතර වෝල්ටියතාව මෙන්න මේ VCE ට මොකද? මෙතන කලෙක්ටර් එමීටර අතර වෝල්ටියතාව VCE එයාට අඩු වෙලා යනවා. ප්‍රතිරෝධය අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙතන වෝල්ටියතාව අඩු වෙනවා. අන්නේ වෝල්ටියතාව එකතු වෙනවා පාට. ඒ වෝල්ටියතාව අඩු වීම නිසා මොකද වෙන්නේ? ප්‍රතිරෝධය අඩු වෙනවා. වැඩි ධාරාවක් මොකද වෙන්නේ? IC ගෙන් ගලන්න ගන්නවා. ප්‍රතිරෝධය අඩු වෙලා IC හරහා වැඩි ධාරාවක් ගලනවා. ඒ වැඩි ධාරාව ගලනකොට මොකද වෙන්නේ? මේ IE වැඩි වෙනවා. මෙතන ඔයගලන්ට පේනවා මේ RE ප්‍රතිරෝධකය හරහා ධාරාව IE එමීටර කරන්ට් එක මොකද වෙන්නේ? IC වැඩි වෙනවා කියන්නේ නිකම්ම IE වැඩි වෙනවා. IE වැඩි වෙච්ච ගමන් වෙන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටියතාව අර අපි හඳුන්වනවා VRE කියලා. අන්නේ වෝල්ටියතාව මොකද වෙන්නේ? මේම වැඩි වෙනවා. එතකොට VRE වැඩි වෙනකොට මෙන්න මෙතන VBE ට මොකද? බේස් එමීටර වෝල්ටේජ්. අර මම කිව්ව සැපේ වෝල්ටියතාවට මෙන්න මේ ටික සමානයි. මෙතන වෝල්ටියතාවයි මේ මෙතන බේස් එමීටර වෝල්ටියතාවයි මේ ටිකයි සමාන වෙනවා. එතකොට මෙතන වෝල්ටියතාව අනිවාර්යයෙන් වැඩි වෙනවා කියන්නේ. මෙයා දෙපස වෙනසක් වෙන්න බැරි නම් අනිවාර්යයෙන් කාගේද වෝල්ටියතාව අඩු වෙන්න ඕනි? බේස් එමීටර වෝල්ටේජ් එක අඩු වෙනවා. බේස් එමීටර වෝල්ටේජ් එක අඩු වෙනවා කියන්නේ ඉතින් මොකද වෙන්නේ? IB අඩු වෙනවා. IB අඩු වෙච්ච ගමන් අනිත් පැත්තේ මොකක්ද වෙන්නේ? IC එක නිකම්ම අඩු වෙනවා. එතකොට ඔයගලන්ට පැහැදිලි මේ ට්‍රාන්සිස්ටරේ මේ විදිහට සකස් කරලා ධාරාව ගලන්න සකස් කළාම මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරේ රත් වෙලා
කලෙක්ටර් එමීටර් වෝල්ටේජ් එක කලෙක්ටර් එමීටර් අතර ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවා මොකද වෙන්නේ? IC වැඩියෙන් ගණන ගන්න. IC වැඩිපුර ගන්නකොට IE වැඩි වෙනවා. IE වැඩි වුණාම මොකද වෙන්නේ? මෙන්න මෙතන මේ ප්‍රතිරෝධකේ දෙපස වෝල්ටේජ් එක වෙන VRV වැඩි වෙනවා. VRV වැඩි කළාම වැඩි වුණාම VDE අඩු වෙන නිසා මේ මොකද වෙන්නේ? IB අඩු වෙනවා. IB අඩු වුණාම අනිත් පැත්තට IC අඩු වෙනවා. එහෙනම් පැහැදිලි තාප ස්ථායී නඟුරු ක්‍රමයක් තාපය නිසා රත් වුණා කියලා ප්‍රතිරෝධ සෝරි ට්‍රාන්සිස්ටරේට හානි වෙන්නේ නැහැ. එහෙනම් ඒක පැහැදිලි. මේගොල්ලෝ සාමාන්‍ය භාවිතාවන් වලට යොදා ගන්න. ඊට පස්සේ විශේෂයෙන් යමක් කියන්න ඕනේ මෙන්න මේ දාරිත්‍රකයේ සම්බන්ධ. මේ විමෝචක ප්‍රතිරෝධකයට සමාන්තරගතව තියෙන දාරිත්‍රකයේ අභියෝග හඳුන්වනවා විමෝචක අතුරුමාරු දාරිත්‍රකයේ කියලා. සිංහල වචනේ විමෝචක අතුරුමාරු දාරිත්‍රකයේ මෙයාගේ කාර්ය තමයි දැන් අර මම මෙතන කිව්වනේ උඹලන්ට IC ධාරාව වැඩි වෙනකොට මෙන්න මේ RE ප්‍රතිරෝධකේ හරහා වෝල්ටියතාව එකපාරට වැඩි වෙනවායි. එතකොට එයා එකපාරට වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? බේස් එමිටර් වෝල්ටේජ් එක එකපාරට අඩු වෙනවා. එතකොට එකපාරට අඩු වුණාට පස්සේ ට්‍රාන්සිස්ටරේ අස්ථාවර තත්ත්වයකට පත් වෙනවා. අන්නේ අස්ථාවර තත්ත්වේ නැති කරන්නේ කවුද? මෙන්න මේ විමෝචක අතුරුමාරු දාරිත්‍රකය මගින්. එහෙනම් ඒකත් මතක තියාගන්න. එතකොට ප්‍රශ්නෙක අහන්න පුළුවන් විමෝචක නඟුරුවේ භාවිත කරලා තියෙන මෙන්න මේ විමෝචක අතුරුමාරු දාරිත්‍රකයේ කාර්ය මොකක්ද කියලා. කාර්ය තමයි මෙන්න මෙතන VRE වෙනස් වෙනවා. උෂ්ණත්වය අනුව IE වැඩි වෙනවා. VRE වෙනස් වෙනකොට ට්‍රාන්සිස්ටරේට ඇති වෙන්න පුළුවන් අස්ථායීතාවය නැති කරනවා. අස්ථාවර බව නැති කරලා ස්ථාවර බවට පත් කර ගන්නවා මෙන්න මේ විමෝචක අතුරුමාරු දාරිත්‍රකයේ මගින්. මේගොල්ලොත් එතකොට ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ සාමාන්‍ය පරිපත්‍ය සඳහා. එහෙනම් ඔයගොල්ලන්ට දැන් ඔන්න පැහැදිලි විමෝචක නැඹුරුවත් එතකොට විශේෂයෙන් මතක තියාගන්න විමෝචක නැඹුරුවේ සහ ස්ථිර නැඹුරුවේ තියෙන වෙනස. අපි ඊගාවට බලමු අවසාන නැඹුරු ක්‍රමය හතර වෙනි නැඹුරු ක්‍රමය මොකක්ද කියලා. ඊගාව නැඹුරු ක්‍රමය තමයි අපි හඳුන්වනවා විභවබෙදුම් නැඹුරුව කියලා. මේ ට්‍රාන්සිස්ටර් නැඹුරු වල ඊටම සාර්ථකම නැඹුරු ක්‍රමය කිව්වොත් නිවැරදි. බහුලවම භාවිතයේ තියෙන විශේෂයෙන් ප්‍රායෝගික පරිපථවල ඉතාම බහුලව භාවිතයේ තියෙන නැඹුරු ක්‍රමය කියලා හඳුන්වනවා නිවැරදි. මොකද හේතුව මේක හොඳම තාප ස්ථායී නැඹුරු ක්‍රමයක්. තාපය නිසා ට්‍රාන්සිස්ටරයට හානි වෙන්නේ මේ විභව බෙදුම නිසා පාදම් වෝල්ටියතාව නියතව තියෙනවා. පාදමට ලැබෙන වෝල්ටියතාව එතකොට IB නියතයි. ඊට පස්සේ IB වෙනස් වෙන්නේ නැහැ කියන්නේ IC සංග්‍රාහක ධාරාවත් නිකම්ම නියත. ඒක නිසා ට්‍රාන්සිස්ටරයට හානි වෙන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන් දුවපිටේ මතක තියාගන්න මේ විභව බෙදුම් නැඹුරුව තමයි ට්‍රාන්සිස්ටර් නැඹුරු වල භාවිතාම මොදම සහ වැඩිම භාවිතයේ තියෙන නැඹුරුව. එතකොට අපි පරිපස්සට අහන බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන R1 R2 කියලා ඇති කරලා තියෙනවා කවුද? විභව බෙදුම. ස්ථිර විභව බෙදුමක් ඇති කරලා තියෙනවා. එතකොට මෙන්න මේ සැපියුම් වෝල්ටියතාව සමානව කොටස් දෙකකට හෝ කෙසියම් නියතාංගයන්ට දෙකකට අපි බෙදාගෙන තියෙනවා. මෙන්න මේ ප්‍රතිරෝධක හරහා. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මෙන්න මේ R1 කියන ප්‍රතිරෝධකයේ කෙසියම් වෝල්ටියතාවක් ඩ්‍රොප් කරලා ඉවර වෙලා ඉතුරු ටික මොකද වෙන්නේ? අනිවාර්යෙන් මෙතන පාදමට මේ දෙන සංදියට ලබා දෙනවා. එතකොට මෙතන R2 තියෙන නිසා මොකද වෙන්නේ? මෙතන වෝල්ටියතාව නියතයි. වෝල්ටියතාව වෙනස් වෙන්නේ නැහැ. එතකොට පාදමට ලැබෙන වෝල්ටියතාව විස්තාවර නිසා පාදම් ධාරාවත් මොකද වෙන්නේ? වෙනස් වෙන්නේ නැහැ. පාදම් ධාරාව වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මොකද වෙන්නේ? මෙන්න මේ සංග්‍රහක ධාරාවත් මොකද වෙන්නේ? ඊට අනුරූපව වෙනසකට භාජනය වෙන්නේ නැහැ. එතකොට ඔයගලට මම මේක ක්‍රියාකාරීත්වය විස්තර කරනොත් එහෙනම් ඔයගලට පේනවා මෙතන සප්ලයි එක ඇවිල්ලා මේ R1 කියන ප්‍රතිරෝධකෙන් කිසියම් ප්‍රමාණයක් ඩ්‍රොප් කරලා ඒ ටික ලබා දෙනවා. මෙන්න මෙතනට මෙතනින් අපිට පේනවා බේස් එකට සැපයුම ලබා දෙනවා තියෙනවා. එතකොට එතනින් තමයි VDE ආගේ අරගෙන තියෙන්නේ. බේස් එමිටර් වෝල්ටේජ් එක එතනින් තමයි ලබාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ I2 හරහා කිසියම් ධාරාවක් ගිහිල්ලා මෙන්න මේ R2 දෙපසත් නියත වෝල්ටියතාවක් තියෙනවා. එතකොට නියත වෝල්ටියතාවක් තියෙන නිසා පාදවට නියත වෝල්ටියතාවක් ලැබෙනවා. එතකොට ධාරාව නියතයි. ඊට පස්සේ මොකද වෙන්නේ? පාදමට අවශ්‍ය වෝල්ටියතාව VBE ආගේ දෙහලිය වෝල්ටියතාව ඉක්මවා ගිය ගමන් මොකද වෙන්නේ? මෙයා නැඹුරු වෙනවා. පාදම සහ විමෝචකේ නැඹුරු වෙනවා. පාදම් විමෝචක සංකේ නැඹුරු වෙනවා. ධාරාව ගලන්න පටන් ගන්න ගමන් මොකද වෙන්නේ? IB ගලන්න පටන් ගන්නවා කියන්නේ IC ගලන්න මෙතනින් පටන් ගන්න. එහෙනම් පැහැදිලි. එතකොට විභව බෙදුම් නැඹුරුව අපි කියනවා පොටෙන්ෂියල් ඩිවයිඩර් බයස් කියලා. තොර මේකේ විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ
හොඳම සහ වැඩිම භාවිතයක් තියෙන නැඹුරු ක්‍රම. එහෙනම් දැන් අපි නැඹුරු ක්‍රම හතරක් කතා කළා. ඔයගලන්ට මතකයි අපි කතා කළා ස්ථිර නැඹුරුව කතා කළා. ස්ථිර නැඹුරුව සොයන් නැඹුරුව විමෝචක නැඹුරුව සහ විභව බෙදු නැඹුරුව. ඒකෙන් ස්ථිර නැඹුරුව අපි කිව්වා තාප අස්ථායි නැඹුරු ක්‍රමයක්. තාපය නිසා ට්‍රාන්සිස්ටරේට හානි වෙනවා. ඊට පස්සේ අපි කතා කරපු සොයන් නැඹුරුව විමෝචක නැඹුරුව සහ මේ විභව බෙදුම් නැඹුරුව කියන මේ තුනම තාප ස්ථායි නැඹුරු ක්‍රම. තාපය නිසා ට්‍රාන්සිස්ටරේට හානි වෙන්නේ නැහැ. ඒ තුනෙනු සෝරි ඒ හතරෙන් වැඩිම භාවිතයක් සහ හොඳම උපයෝගිතාවයක් තියෙන. දැන් මේ දෙකකට කලින් අපි කතා කරමු විභව බෙදුම් නැඹුරුව. Thank you.